අයිබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම අනුෂ්කායක නායක මම දුෂාන්ත දර්ශන අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීමට විශේෂ කමිටුවක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගයට සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් අගමැති ධුරය අහිමිවීමත් සමග එජාප නායකත්වය දැඩි අර්බුදයක ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාර්යවසම් මහතාට වසර 5ක අත්හිට වූ සිරදඬුවම්. ග්‍රාමීය පාලම් ඉදි කිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 52ක්. මාතර සිසු ඝාතනයේ සැකකරු රක්ෂිත වන්දනාගාරයට. කළුමුහුදේ නාවික ගමනාගමනය සම්බන්ධයෙන් රුසියාව හා යුක්‍රේනය අතර ගැටුමක්. දේශීය පුවත් පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීමට විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පොලිස් දෙපාර්තමේන්තුව සහ ජනාධිපති කාර්යාලයේ සමාජිකයන්ගෙන් එය සමන්විතයි. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සමග ජනාධිපති කාර්යාලයේ අද දහවල් පැවති හමුවකදී. වඩාත් ශක්තිමත් හා ගුණාත්මක සේවාවක් ලෙස පොලිස් සේවාව පවත්වාගෙන යාම සඳහා සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් සහ යෝජනා කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනවා. පසුගිය මාස 3 තුළ නීති විරෝධී මද්ද්‍රව්‍ය වැටලීම් වලට අදාළ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත් අද දින සිට මාසපතා එම වාර්තාව තමා වෙත ලැබීමට සලස්වන ලෙසත් ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා. අද දවසේත් හෙට දවසේත් අපිට තිබෙන අභියෝග සහ අපි විසින් කළ යුතු සේවාවන් අපි හඳුනාගෙන අපි ඉතාමත් විධිමත් වූ සාර්ථක සේවාවක් සඳහා අපේ කැපවීම අවශ්‍ය වෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔය බරපතල අපරාධ පාතාලයන් තත්ත්වෙන් මොනවද අපි කළ යුතු දේ කියන සාකච්ඡාවක් කරන්න. ඒකට අපිට පොලිසිය වගේම මේකට හමුදාවේ සහයෝගය ගන්න ඕන නම් හමුදාවලත් බුද්ධි සේවා සහ නිකුත් අංශවල සහයෝගය අරගෙන මර්ධනය සහ පාලනය සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ වලට අපිට යන්න වෙනවා. අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ත්‍රිවිධ හමුදා නිලධාරී සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවටද අද පෙරවරුවේ ජනාධිපතිතුමා එක් වුණා. ත්‍රිවිධ හමුදාවේ බලයලත් නිලධාරීන්ගේ සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ වෘත්තිමය කාර්යභාරයේ මෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා ගත් තීරණය නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය සඳහා සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් අද නම් කෙරුණා. ඒ අග විනිසුරුවරයා විසින් අග විනිසුරු නලින් පෙරේරා බුවනකලු විහාරයේ සිසිරද ආබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවර්ධන විජිත් මලල්ලගොඩ සහ මූදුර් ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඊට අයත්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සංධානය ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළා. එම පෙත්සම් ලබන 4, 5 සහ 6 යන දිනවල විභාගයට ගැනීමට නියමිතයි. නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු සභාවාරය සම්බන්ධයෙන් කූට ලේඛනයක් නිකුත් කිරීම පිළිබඳව කථානායකවරයාට එරෙහිව පොලිස් වංශා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. රටේ තුන්වන පුරවැසියා වන කථානායකතුමා කූට ලේඛනයක් සකස් කළ බවට තමුන්නාන්සලා ඉදිරියේ සාක්ෂි අපි ගෙනහැර දක්වන්නයි යන්නේ. නොවැම්බර් 14 වෙනිදා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණු බව විපක්ෂයේ අය සඳහන් කරනවා. එහෙම වුණේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. මේ හඬානුව ජනතාවට පත්තරාදී ආණ්ඩුව බහුතරයක් නොමැති නිසා මම මේ ආතය ප්‍රකාශ කරනවා. There is no magic number. කථානායකතුමා 14 වෙනිදා කියන්නේ මොකද්ද? මම හඬ ආණ්ඩුව ඡන්දේ ගන්නවා. ඒ අනුව දැනට පත්වී ඇති ආණ්ඩුවට බෞතරයක් නොමැති බව ප්‍රකාශ කරනවා. There is no majority for that. කථානායකතුමා විශ්වාසභංග යෝජනාව සම්මත වුණා කියලා කොයි වෙලාවෙවත් කියන්නේ නැහැ. කියන්නේ ආණ්ඩුවට බෞතරයක් නැහැ කියලා. ආණ්ඩුවට බෞතරයක් නැත්නම් ඒක සුළුතර ආණ්ඩුවක් කියලා පැවතගෙන යනවා මිසක් ආණ්ඩුවක් අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා මම පහවදා උදේම පාර්ලිමේන්තුවේ හැන්සා ඩාන්සෙට ගිහිල්ලා ඒ අයගෙන් ඉල්ලා ගත්තා හැන්සා දෙකේ නොනිල පිටපතක් නන් එඩිටඩ් කියලා ගහලා තියෙනවා. අර වචන ටික ඒ විදිහටම ටයිප් කරලා තියෙනවා. දැනටපත් කර ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. There is no majority for that. Then api balumena nilansat vartawa. විසිතුන්ව නිදානිකුත් තුනා. මේක අන්තර්ජාලයෙන් බාගත්තේ අපිට මේ දක්වා දුන්නේ නැහැ නිල පිටපත. මේක කූටලයක නැක් වෙන නිසාද මන්ද ඉුවේ නැහැ. දැනටපත් කර ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. There is no majority for them. The motion is carried. එක පැත්තකින් there is no majority for that. For that කිව්වොත් විශ්වාස භංගයට බහුතරේ නැහැ කියලා ඒ කතානායකතුමා ප්‍රකාශ කළා තිබුණා. That එක for them කරලා ඒ අයට බහුතරේ නැහැ කියලා සම්පූර්ණයෙන් වෙනත් යන අර්ථයක් බවට පත් කළා. ඒ විතරක් නෙවෙයි මේකේ තියෙන තව අලුතෙන් වාක්‍යයක් එකතු කරලා තියෙනවා the motion is carried. ඒක සිංහල අර්ථය වන්නේ යෝජනාව සම්මත විය. කතානායකතුමා එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන්න කටයුතු කළා තියෙනවා. නොවුණු දෙයක් හැන්සාඩ් වාර්තාවට එකතු කළා තියෙනවා. කරුණාරත්න ජයසූරිය මැතිතුමා තමන්ගේ පක්ෂයට වාසියක් ලබා දීමට කූට ලේඛනයක් හදලා තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහය අනුව කූට ලේඛන සකස් කිරීම වසර 3ක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක්. අපේ පක්ෂ නියෝජිතයන් වංචා විමර්ශන කාර්යාංශයට කතානායකවරයා හදුක් මේ කූට ලේඛනය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රභූවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්වකට අනුව අත්අඩංගුවටගත් ත්‍රස්ත විමර්ශනයකගේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ වන විට ප්‍රාක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගෙන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනුණා. තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එම ප්‍රකාශ අනුව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දේශපාලඥයන් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ. මේ සම්බන්ධයෙන් දේශපාලඥයන් කිහිප දෙනෙකුද අදහස් පළ කළා. දැන් ගන්න ජනාධිපතිතුමාගේ ඝාතන සැලැස්ම. තමුන්නාසලට තව දින කිහිපයක් එද්දී තමුන්නාසලා නොහිතන නම් ටිකක් එළියට එයි. නොහිතන නම් ටිකක් ඉදිරි දින කිහිපය තුළ එළියට එයි. එතුමම ඝාතනය කරන්න සැලසුම් කරලා තිබ්බනම් එතුමට ඔවුන් සමග එකට වාඩි වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නකුත් දැන් ඇති වෙනවා. තමුන්නාසලට පුළුවන්ද කියලා මට කියන්නකෝ. ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශයක් කරනවා මේ එතුමා ඝාතන සැලැස්මේ තරත් පොන්සේකා අමාත්‍යවරයා ඉතපු අමාත්‍යවරයා සිටියා කියලා. ඔව් දැන් මෙතුමාගෙන් අපිට මතක් කරන්නේ සරත් පොන්සේකත් මේකේ හිටියය තවත් අය හිටියයි කියලා දැන් මේ කතා බහට වෙලා තියෙනවා. මේ ජනාධිපතිතුමා වගකීමක් ඇතුව ජනාධිපති වශයෙන් මේ කාර්ය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක නිසා අපිට මතක් කරන්න තියෙන්නේ මේ කාර්යයේ පරක්කු කරන්නේ නැතුව පොලිසියත් ඔබතුමා අතේ තියෙන්නේ. ඒක නිසා මේ නඩුව ඉක්මනට උසාවියට ඉදිරිපත් කරන්න කියලා තමයි. එතකොට ජනතාව මේක ගැන බලා ගනිවි, මේක ගැන තේරුම් ගනිවි. ඒක නිසා මේ නඩුව ඉක්මන් කෙරුවොත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යතුරය අහිමිවීමත් සමග පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් හටගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර වෙනත් නායකයෙකු පත් කළ යුතු බවයි පක්ෂයේ බහුතරයකගේ මතය වී තිබෙන්නේ. කරු කතානායකතුමනි මුළු රටටම බහුතරය පැහැදිලිව පෙන්වීම සඳහා අපි හිටගෙන 9 ඡන්දයක් ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු කාර්ක සභාව සඳහා ඡන්දය විමසන අවස්ථාවේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා එක්සත් ජාතික පක්ෂයට සිදු කළ බලපෑම පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂය තුල තීරණයක් ගැනීමට නොහැකි වීම මේ අර්බුදයට හේතුව බවයි පැවසෙන්නේ. චැනල් වල පෙන්නනවා මේ සුමන්දිරන් මැතිතුමා පාර්ලිමේන්තුව තුළ නැගිටලා ඇවිල්ලා කිරියල්ල മന്ത്രിතුමාට කතා කරන හැටි. මට ඇත්තටම ලැජ්ජාවක් ඇති. මේ රට දෙකට බෙදන්න හදන, දෙකට බෙදන්න කතා කරන, ජාත්‍යන්තරත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න, ඔබ පිළිබඳව මම වෙනත් ඇමරිකන් ආගමික සංවිධානත් සමග බද්ධ වෙච්ච චරිත ඇවිල්ලා හිටපු සභානායකට නියෝග දෙන විධානය කරන මට්ටමක් තියෙනවා මේ ඡන්ද 10 12ක් අතේ තියාගෙන. එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට නායකයෙකු සොයා ගැනීමේ අර්බුදයකට ලක්ව ඇති බව පක්ෂයේ මන්ත්‍රීවරුන් සිදු කරන ප්‍රකාශ වලින් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා තවදුරටත් රනිල් වික්‍රමසිංහ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අගමැති ධුරයට යොදනා කරන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරයක විශ්වාසය දිනාගත් නායකයා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා නීත්‍යානුකූලව අගමැතිකම දරපු නායකයා අදත් මේ රටේ ජනතාව ඉස්සරහා නීත්‍යානුකූලව, ජාත්‍යන්තරය ඉස්සරහා නීත්‍යානුකූලව, පාර්ලිමේන්තුව ඉස්සරහා නීත්‍යානුකූලව අගමැතිකම දරන්න සුදුසු කෙනා රනිල් වික්‍රමසිංහ. මට මූන්ටම කිව්වා සර් ඡන්දයක් එනවා නම් වෙනසක් නොවුනොත් මම ආයෙ ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා. මොකද රටම ඉල්ලනවා සජිත්ව. අපි අනිවාර්යෙන් සජිත් වෙනදාට මේ රටේ මිනිසුන්ට අවශ්‍ය වෙනස අවුරුදු 51ක මිනිස්සේ රටේ අග්‍රාමාත්‍යවරයා කරනවා කියන එක අනිත් උදාහරණ ගන්නවා කියන්නේ. මේ පාර අපි ආණ්ඩුව ගත්තාම අපේ පක්ෂේ හිටපු ටයිකෝට් කාර්යයන්ට ආණ්ඩුව ගෙනියන්න අපි දෙන්නේ නැහැ. අපි අවුරුදු 3මාරක් පරිප්පුව කෑවා. දැන් මේ අපි දුක් විඳලා, බැට කාලා, බෙදලා වෙන් වෙලා ගිය සියලු දෙනා එකතුලා ඉන්නේ ටයිකෝට් කාර්යයන්ට බලය අරන් දීලා හොරකම් කරන්න නෙමෙයි. අපේ UMP කාර්යයන්ට ප්‍රතිලාභ ලබා දෙන්න. ඒක කරන්න බැරි නම් අපි ආණ්ඩුවේ ඉන්නේ නැහැ. වැඩක් නැහැ. හැමදාම කැපකිරීම කරන්න බෑනේ. අපිට හොඳ ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා ඉදිරිපත් කරන්න. ඒ ගැන කිසිම ගැටලුවක් අපිට නැහැ. තරුණයෙක් වෙන්නත් පුළුවන්, මේ තරුණ වයසේ නැති එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, මධ්‍යම වයසේ එක්කෙනෙකුත් වෙන්නත් පුළුවන්. පොදු අපේක්ෂකයෙක්. ඉදිරි පාර්ලිමේන්තු සභාවාර සඳහා සහභාගී වීමට නම් ව්‍යවස්ථානුකූලව සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව කටයුතු කරන බවට කතානායකවරයා විසින් ප්‍රකාශයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශිහාන් සේමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. කතානායකතුමා බලාපොරොත්තු වෙනවා නම් අපි පාර්ලිමේන්තු සැසියට සම්බන්ධ වෙන්න. ඉතා පැහැදිලිව කරුජයසූරිය කතානායකතුමා විසින් ප්‍රකාශයක් කළ යුතුයි. එතුමා පක්ෂග්‍රාහීත්වය කෙසේ වෙතත් එතුමාට දිගින් දිගටම අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කතානායකතුමා හැටියට කටයුතු කරන්න එපා කියලා. හැබැයි එතුමාගේ කැමැත්ත තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කතානායකවරයා හැටියට කටයුතු කරන්න නම් එලෙස කටයුතු කරන අතරතුරත් පාර්ලිමේන්තුවත් විශේෂයෙන්ම රටේ ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, සම්ප්‍රදායන් මේ සියල්ල අනුගමනය කරන්න එතුමා සූදානම් නම් ආණ්ඩු පක්ෂය හැටියට අපි පාර්ලිමේන්තු රැස්වීම් වලට සම්බන්ධ වෙන්නත් සූදානම් කියන කාරණාව. ඒ හින්දා අපි ඉතා පැහැදිලිව කතානායකවරයාට විරෝධතාවය තමයි මේ පෙන්눔 කරමින් ඉන්නේ. තව දුරටත් මේ රට අරාජික කිරීමේ උත්සාහය එක්සත් ජාතික පක්ෂය නියැලෙන්නේ ඔවුන්ගේ පක්ෂය ඇතුලේ තියෙන අර්බුදය නිරාකරණය කරගන්න. අද එක්සත් ජාතික පක්ෂය අපි දැක්කා අජිත් බී පෙරේරා මැතිතුමා ඕන වෙලාවක 113 අරන් එන්නම් කිය. ඔබතුමා 113 ගේන්න කලින් අපිට කියන්නකො බලන්න ඔබතුමාලගේ අගමැති අපේක්ෂකයා කවුද? රනිල් වික්‍රමසිංහද? සජිත් ප්‍රේමදාසද? චම්පිකද? නවීන්ද? අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පසුපෙළ මන්ත්‍රීවරු කිසිම දෙයක් කැමති නැහැ. මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන් හෙලිකර ඔවුන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ මහබැංකුවේ ඉදිරිපිටදී ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව ලෙස මහබැංකු බැඳුම්කර සිද්ධිය ඉතිහාසයට එක්වනවා. ඊට සම්බන්ධ පිරිස් වහා නීති ඉදිරියට පමුණුන ලෙසයි උද්ඝෝෂකයන් ඉල්ලා සිටින්නේ. රටේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමා ගාව මේ මහ බැංකුව කඩපායගේ නාම ලේඛන තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි මේ මොහොතේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මහ බැංකුව මාදාවාලේ කඩලා මේ රට විනාශකාරී තත්ත්වයට පත් කර ඔරණඩේ මේ අපේ ජනතාව ඉදිරියට යොමු කරන්න ඕනේ. ව්‍යවස්ථානුකූලව මේ මැතිවරණයක් තියන්න ලෑස්තිලා ඉන්න ලාවේ නැවතත් මේගොල්ලෝ බලය ඉල්ලන්නේ මේ බැඳුම් කර වාර්තාව එනේ කරලියට එන එක වළක්ව ගන්න කියලා තමයි ජනතාව අතර දැන් ඉතේ තියෙන්නේ. ඒක නිසා අපි කාර්යනික ඉල්ලා සිටිනවා මේ සියලු දේවල් යටපත් කරන්න එපා. මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනාගේ නම් කඩිනමින් හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. මේ රටේ තියෙන නීතිය අනුව මහ බැංකුවේ හොරකම් කරපු සල්ලි ටික කවදාවත් අපහු ගන්න බෑ අවුරුදු 15ක් 20ක් යනතු. අල්ලස් දූෂණ කොමිසමේට තියෙනවා එක වගන්තියක් ඇතුළත් කරන්න මේ නීති පද්ධතිය. අන්න ඒ වගන්තිය ඇතුළත් කෙරුවා නම් අවුරුද්දක් ඇතුළත මහ බැංකුවේ හොරකම් කරපු මුදල් ටික සියල්ලම නවතත් රජයට ගන්න පුළුවන්. ඒ වගන්ති ටික මාස 6ක් යනතුරු ආණ්ඩුවේ සභානායකතුමා එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවේ නැහැ. ජනාධිපති කොමිෂන් සභාවක එතන ඉන්නේ කවුද? සුප්‍රීම උසාවියේ විශ්‍රාම ගිය නඩුකාරවරු. ඔවුන්ගත්ත සාක්කි පිළිගන්න පුළුවන් කියන වාක්‍ය පමණයි ඇතුළත් කරන්න තියෙන්නේ මේ කොමිසමට. එච්චරයි. නැත්තම් හිතලා බලන්නකෝ ආයි නඩුව අහණ්ඩයි ආයි සාකි කතා කරන්න ගියොත් අවුරුදු 15කින්වත් ඉවර වෙයිද ඕක? එක වචන සෙට් එකයි දාන්නේ. ජනාධිපති කොමිසමේ ගත සාක්ෂි පිළිගත යුතුයි කියන එක විතරයි. නඩුව ඉවරයි. මාස 6කට ඉස්සලා දාපු දේ අදත් නැහනේ. එතකොට ඔබතුමා ජනාධිපති නම් මොකද කරන්නේ මට කියන්නකෝ බලන්න. එතකොට වෙන විකල්පයක් ගන්න තියෙනවද? කිසිසේත්ම නැහැ. ඒ තමයි ජනතාවට ඒක ප්‍රසිද්ධ කරන්නේ. ප්‍රසිද්ධ කරයි ඉදිරියේ මේ අහන්න කවුරු මුදල් ගත්තත් හොරාමයි සියලුම නම් ටික ඉදිරියට දාන්න ඕනේ. බය නැතුව දාන්න ඕනේ දාලා බිත්තිවලක් තියන්න ඕනේ නම් ටික හන්දියක් ගානේ කවුරු ගත්ත හැම කෙනාගේම නම ලියන්න ඕනේ හන්දියක් ගන්න. මේ රටේ අනාගත પરම්පරාවටත් දෙක බලා ගන්න. ගතවූ වසර 3.5ක කාලයේ සිදුවෝයේයි කියන වංචා හා දූෂණ පිළිබඳ සොයා බලන්නේ නම් එහි වැරදිකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් ලබා දීම ජනාධිපතිතුමාගේ අනිවාර්ය කාර්යයක් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තුවේ කෝකමිටු වාර්තාවක් ඉදිරිපත් කරලා පස්සේ ඊට පස්සේ තමයි ජනාධිපතිවරයා කොමිසමක් කරා. ජනාධිපතිතුමා කියලා කිව්වා. පහුගිය අවුරුදු 3.5 පිළිබඳව ඒ අවුරුදු කීපයේ වෙච්ච සිදුවීම් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුණා. බොහොම හොඳයි. අපි එතුමාට කියනවා කොමිසමක් පිහිටවන්න. කොමිසමක් පිහිටවලා වහාම ආණ්ඩුවේ සිද්ධ වෙච්ච වැරදි දූෂණ වංචා සියල්ල පිළිබඳ කොමිසමක් පත් කරන්න. හැබැයි කොමිසම පත් කළා නතර වෙන්න එපා. ඒ කොමිසමේ වාර්තාවක් අනුව දඬුවම් දෙන්න. මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය දුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණුකල පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. පෙත්සම ලබන 30 වෙනිදා කැඳවන ලෙසයි අභියාචනාධිකරණය අද නියම කළේ. එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළා. එය අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. ලබන 30 වෙනි දිනට පෙර නඩුවට අදාළ ලේඛන වග උත්තරකාර පාර්ශ්වයේ වෙත ලබා දීමට පියවර ගන්නා ලෙසද නියෝග කළා. වග උත්තරකාර පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටින නිරීක්ෂක ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. කෝ වරන්තෝ කියන රිට් ආඥාව අපි ගන්නේ ඡන්දයකින් පත්වෙච්ච ඒ අසුනේ සිටින ඡන්ද පදනමක් තියෙනවද නැද්ද කියන එක බලන්ටයි කෝ වරන්තෝ රිට් ආඥාවක් අපි ළඟ. මේ අවස්ථාවේ අධිකරණ ඉදිරියට නැගෙන්න පුළුවන් එක ප්‍රශ්නයක් විදියට මට පේන්නේ මෙය පාර්ලිමේන්තු කටයුත්තක්. හුදෙක්ම පාර්ලිමේන්තුව ඇතුලේ විශ්වාසය හෝ විශ්වාසයක් නැහැයි කියන පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවෙච්ච කටයුත්තක් පිළිබඳව කෝ වරන්තෝ රිට් ආඥාවක් අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් නීතිය යටතේ කෝරන්තු නිත්‍යාඥාවක් ගන්න පුළුවන්ද කියන මූලික නීතිමය ප්‍රශ්නයක් මට හිතෙන්නේ අධිකරණයට මූලික විසඳන්නට වෙයි මෙය ගත්ත වෙලාව. දෛනික මූලික වැටුප රුපියල් 10 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් අදත් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. ඔවුන් හාම්පුතුන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේ දිනකට ගෙවන රුපියල් 530ක මූලික වැටුප 10 දක්වා වැඩි කර දෙන ලෙසයි. වැඩවර්ජනයට සහයෝගය දක්වමින් වතුකරේ නගර කිහිපයක වෙළෙන්සැල් අද උදේ වසා දැමුණා. අමාත්‍ය ආරුමුගන් තොන්නමන් මහතා හැට නගරේදී විරෝධතාකරුවන් මුණ ගැසුණා. වතු සමාගම්වලට අපි දැනුම් දීලා තියෙනවා. රජයටත් දැනුම් දීලා තියෙනවා. හොඳ ප්‍රතිඵලයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ අනෙක් පියවර හෙට මේ ගැන සාකච්ඡා කරන එක. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාවන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාර්යවසම් මහතාට වසර 5ක අත්හිට වූ සිරදඬුවමක් අද නියම කෙරුණා. ඒ කොළඹ මහේස්ත්‍රාත් හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රජයට අලාභ සිදුවන බව දැන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් යොදා නොවටිනා මිලකට වෙනත් සමාගමක කොටස් මිලදීගෙන සිදු කළ මූල්‍ය අක්‍රමිකතාව ඔහුට එරෙහි චෝදනාවයි. රාජ්‍ය සේවකයෙකු ලෙස සිටියදී මෙවැනි ගනුදෙනුවා සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් පනතට අනුව නඩුව ගොනු කළේ අල්ලස් කොමිසමයි. එහිදී අනාවරණය වූයේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලපෑම් කරමින් කඩාවැටීමට ලක්ව තිබූ ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් යැදවීමෙන් රුපියල් මිලියන 390ක අලාභයක් සිදු වී ඇති බවයි. ඒ අනුව ප්‍රදීප් කාර්යවසම් මහතාට අත්හිට වූ සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 3ක දඩයක්ද නියම කෙරුණා. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ක්‍රියාවට නංවන පැලසිටුවීමේ ජාතික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුණා. තෝච්මන් ලෙස එය නම් කර තිබෙනවා. රටපුරා පැල ලක්ෂ 20ක් සිටුවීම ව්‍යාපෘතියේ අරමුණයි. ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශව මීට සම්බන්ධ කර ගැනෙනවා. සාකච්ඡාවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ අධ්‍යක්ෂ ජෙනරාල් සාරංග විජේරත්න වොච්මන් ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ආටික යන මහතුරුන්ද ව්‍යවස්ථාවට එක්ව සිටියා. ග්‍රාමීය පාලම් 250ක් ඉදි කිරීමට යුරෝ බිලියන 52.1ක් ලබා දීමට නෙදර්ලන්තය එකඟ වී තිබෙනවා. අදාළ ගිවිසුමට අද අත්සන් කරනු ලැබුවා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ගිවිසුමට අද අත්සන් කළා. ජාතික මට්ටමේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති බල ප්‍රතිලාභ ගමට ලබා දීම රජයේ අරමුණයි. යනුව පාලම් 4000ක් ග්‍රාමීය ප්‍රදේශවල ඉදිකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. LTT නායකයාගේ උපන්දිනය සැමරීමට සැලසුම් කිරීම හේතුවෙන් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී MK ශිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්වැටිතුරේ පොලිසිය විසින් LTT නායකයාගේ උපන් ප්‍රදේශය වන වැල්වැටිතුරෙහිදී ජන්මදින සැමරුම සිදු කිරීමට සැලසුම් කර තිබුණේ. ඒ හේතුවෙන් අත්අඩංගුවට ගත් ශිවාජිලිංගම් මහතා පසුව නිදහස් කෙරුණා. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ජනාධිපතිතුමා නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධ නඩු විභාගය පිළිබඳව රූපවාහිනී වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශය මෙවැනිට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. අදත් ජනතා නියෝජිතයින් කීප දෙනෙක් මේ පිළිබඳ අදහස් පළ කළා. ත්‍රී බෙන්ච් අධිකරණයෙන් අවාරණ නියෝගයක් දාලා තියෙනවා. දැන් ආරංචියක් තියෙනවා. ඒක පහට යනවා. පහට ගියත් 3ක් මෙහෙට 2ක් එහෙට හින්දා තීන්දුවේ වෙනසක් නොවේවි කියා. නඩු තීන්දුව සම්බන්ධයෙන් නීතිඥයින්වත් අදහස් ප්‍රකාශ කරන්නේ නැත්නම් නීතිය පිළිබඳව කෙසේ වෙතත් හරි අධ්‍යාපන මට්ටම කොමන මට්ටමකද කියලා දන්නේ නැති පිරිස් මේ පිළිබඳව කතා කරන්න ගිහලා තමයි පටලවාගෙන තිබෙන්නේ. මම හිතනවා අධිකරණයේ දීමට තිබෙනා වූ තීන්දුවක් සම්බන්ධයෙන් ඒ පිළිබඳව කිසිඳු දැනීමක් නොමැති පුද්ගලයන් විසින් යම් යම් මත ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට නැත්නම් අධිකරණයට අපහාස ගැනීමක් ලෙස සලකන්නත් පුළුවන්. අනිවාර්යෙන් මේ සතිය රංජන් රාමනායක මන්ත්‍රීතුමාට එරෙහිව නඩුව පවරන අපි විශ්වාස කරනවා ඌට දීර්ඝකාලීන සිරදඬුවමක් ලැබෙයි කියලා. මොකද දෙසැම්බර් 12 එක නඩුවක තීන්දුවක් එන්න නියමිතයි. ඊට අමතරව මේ නඩුවත් අනිවාර්යයෙන්ම අපි මේ සතිය ඇතුළත ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා. මාතර ඇලවේල්ල ප්‍රදේශයේදී සිසුවෙකු ඝාතනය කළ ප්‍රධාන සැකකරු ලබන මස 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකාර ශිෂ්‍යයා අද පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වුණා. සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඔහු වයස අවුරුදු 17ක් වන ජාතෝන් කංකාඩම්ගේ සිතිජේ සෞන්දර්ය සිසුවයි. සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට අවසර ලබා දී තිබෙනවා. මේ අතර ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතර පොලිස් අධිකාරී කාර්යාලයට අද ඉදිරිපත් වුණා. ඔහු 17 වී ඇති කුෂාන් නිම්නජිත් සමරසිංහයි. ඔහු මේ වන විට මාතර පොලිස් මුලස්ථානයේ රැඳවුම් භාරයේ පසු වන බවයි අපවාර්තාකරු පවසන්නේ. පසුගිය 24 වෙනිදා මියගිය සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා පැමිණ තිබෙනවා. එහිදී තවත් සිසුන් පිරිසක් සමග බහින්බස් වීමක් ඇති වුණා. එහිදී තියුණු ආයුධයකින් කළ පහර දීමකින් මෙම මරණය සිදු වුණා. ඝාතනයට සම්බන්ධ සැකකාර සිසුන් තිදෙනා සොයා ඉක්ුත් සෙනසුරාදා සිට මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. පොලිස් කණ්ඩායම් 5ක් ඊට යෙදවූ බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය මාතර වෙලේවත්තු ප්‍රදේශයේ තමා ගොස් තිබියදී ඊයේ පොලිසිය විසින් සොයා ගැනුණා. මාතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුව ලබන ජනවාරි 15 වෙනිදා යලි කැඳවීමට කොටුව මහාධිකරණය අද නියම කළා. රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිසට එරෙහි චෝදනායි. කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා ඉදිරියේ අද නඩුව කැඳවනු ලැබුවා. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා වෙනුවෙන් නඩුවකට පෙනී සිටින හේයින් නඩුව කල් තබන ලෙසයි රාජ්‍ය නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. අධිකරණ පරිශ්‍රයෙන් පිටතර පැමිණි බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යයට අදහස් පළ කළා. මම හිතන්නේ මේ වෙනකොට ජනතාවට සාහන 31ක් පමණ සපයලා තියෙනවා. ඒක සියලු දෙනාටම බදු ගෙවන අයගේ බදු 10%කින් අඩු කරා. ඒ වගේම කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට 5 අවුරුදු බදු සාහනයක් ලැබුවා. ඒ වගේම තෙල් මිල අඩු කරා. ගොවියන්ට පොහොර සාහන ආධාරය සමුදිලාභීන්ට රුපියල් 10000 සාහනය ඉතින් මම හිතන්නේ මේ හැම දවසකටම එක සහනය ලැබෙනවා. ඉතින් මම හිතන්නේ ඒ විතරක් නෙමෙයි රටට වින කරන විදියට මේ රටේ සම්පත් විකුණන්න බලාගෙන හිටපු ඒවා නතර වුණා. ඉතින් ඒ ජයග්‍රහණ හැටියට ජනතාවගේ ජයග්‍රහණ හැටියට මට පේන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුව මේ අවස්ථාවේදී ස්ථාවරයි. මේ සම්බන්ධයෙන් මොකද්ද යන්න පුළුවන්? අපේ ස්ථාවරය නම් මේ වෙනකොට පාර්ලිමේන්තුව විසිරලා හැරලා කියලා. ජනාධිපතිතුමාගේ නියෝගය ඒක ඉතින් උසාවිය තාවකාලිකව නතර කරලා තියෙනවා. අපි බලාගෙන ඉන්න උසාවිය තීන්දුව එනකම්. අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව ජනවාරි මාස 14 වෙනිදා කැඳවීමට කොළ මහාධිකරණය අද නියම කළා. රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් අයතා ලෙස උපයාගෙන ඇතැයි අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. මහනගර හා බස්නහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා ඕමාගම නගරයේ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීමට ගත් තීන්දුව අවලංගු කිරීමට රජය තීරණය කර තිබෙනවා. හෝමාගම ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුකදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා. යෝජිත හෝමාගම තාක්ෂණික නගර ව්‍යාපෘතියට හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා ඉඩම් අත්පත් කර ගැනීමත් සමග ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වුණා. එබැවින් සංවිධාන කළ විරෝධතාවක් ඉක්ුත් මාස 3 වෙනිදාද හෝමාගම නගරයේදී පැවැත්ුණා. ආසියාවේ නවෝත්පාදක කේන්ද්‍රය හෝමාගම හදනවා කියලා චම්පික රණවක ඇමතිවර වෙලා කරන්න උත්සාහ කරන්නේ මේ ප්‍රදේශවල ජනතාවගේ උන්නිටිතෙන් අයිමි කිරීමේ වැඩපිළිවෙල. මේ ජනතාව තමන්ගේ වගාබිම් ජනතාවගේ උපරගන්න ඒ වගේම තමන් ජීවත් වෙන නිවාසවලින් ජනතාව එළියට දාලා ජනතාව මහල් නිවාසවලට ගාල් කරන්න තමයි ආණ්ඩුව කටයුතු කරගෙන ඉන්නේ. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආශ්‍රිතව ඉඩම් අක්කර 4000ක් පවර ගන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. හෝමාගම නගරයේ ඊයේ පැවති ජනහමුවකදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ අත්පත් කරගත් ඉඩම් යලි ජනතාවට ලබා දීමට ක්‍රියා කරන බවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මහනගර බස්නාහිර පළාත් මා අමාත්‍යවරයා හැටියට ඔබට චම්පික කරදර කරපු පුංචි ගම්වල ඉඳන් කෑලි ගන්න හදපු දේ මම අවලංගු කරන්න තීරණය කරලා තියෙනවා හෝමාගම ආශ්‍රමයේ. අපි ගත්තොත් ගන්නේ ලොකු වේවා. පුංචි මිනිසුන්ට කරදර කරන්න චම්පිකලගේ දේශපාලනේ අපේ නැහැ. කළුමුහුදේ නාවික ගමනාගමනය සම්බන්ධයෙන් රුසියාව හා යුක්‍රේනය අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. එය උද්ගත වූයේ රුසියාව කර්ච් සමුද්‍ර සන්ධියේදී යුක්‍රේන යාත්‍රා 3කට පහරදී අල්ලා ගැනීමෙන් අනතුරුවයි. රුසියාව හා යුක්‍රේනය අතර 2003 වසරේදී අත්සන් තිබුණු ගිවිසුමට අනුව කර්ච් සමුද්‍ර සන්ධියාවට ප්‍රදේශයේ නාවික ගමනාගමනය දෙපාර්ශවයටම පොදු කරුණක් ලෙස සලකනු ලැබුවා. පසුව රුසියාව කර්ච් පාලම ඉදි කළා. යුක්‍රේන යාත්‍රා අනවසරයෙන් තම නාවික ප්‍රදේශයට ඇතුළු වූ බවයි රුසියාව චෝදනා කරන්නේ. තම බෝට්ටු 2කට සහ ටග් යාත්‍රාවකට රුසියාව පහර දුන් බව යුක්‍රේනය කියා සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් යුක්‍රේනයේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පැවැත්වුණා. යුක්‍රේන ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ පවසන්නේ රට තුළ යුද නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි. තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසිවාරයක්ද කැඳවා තිබෙනවා. එත් සමගින් රාත්‍රියට අපගේ ප්‍රධාන ප්‍රති ප්‍රකාශය මිනිමාවට පත්වනවා. අයිබෝන්.